මම ඇත්තටම කියන්නේ ලංකාව බෞද්ධ රටක් නෙමෙයි. ඒක පළවෙනියෙන්ම අපි තේරුම් ගන්න ඕනේ. ලංකාවේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ. වැඩිපුරම ඉන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ. මේ රට පාලනය කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒකින්ද තමයි මේක බෞද්ධ රටක් හැටියට ඉස්සරහට ඇවිල්ලා නැත්තේ. උඩට ඇවිල්ලා නැත්තේ. මොකද අනිත් රටවල් බෞද්ධ දර්ශනය අපිට වැඩිය හුඟක් හොඳට තේරුම් ගත්තා. රාජ්‍ය තන්ත්‍රය හරියට හැදෙන්නේ නැත්නම් ආර්ථිකය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකින්ද තමයි දුප්පත්කම වැඩි. දැන් අවුරුදු 40ක් තිස්සේ සානාධාර ගත්තනේ අපි. අවුරුදු 40ක් 50ක් තිස්සේ සානාධාර ගත්තනේ. රටේ දුප්පත්කම වැඩිද අඩුද දැන්? දුප්පත්කම වැඩි. දුප්පත්කම වැඩි. එතකොට රටේ දුප්පත්කම වැඩි වෙන්නේ දේශපාලනේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. දේශපාලන දර්ශනය ආගමික දේශපාලන දර්ශනය බෞද්ධ දර්ශනය විතරක් නෙමෙයි අනිත් කිසිම ආගමික දේශපාලන දර්ශනයත් එක්ක නෙමෙයි අපේ රටේ දේශපාලන දර්ශනය යන්නේ. දේශපාලනේ ක්‍රියාත්මක. එතකොට ඒක තමයි අත්‍යවශ්‍යම. ඒක තමයි අත්‍යවශ්‍යම. එතකොට හරියට දේශපාලන දර්ශනය හරියට ක්‍රියාත්මක වෙනවා නම් තමයි ආර්ථිකය හරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි බිත්ති ටික. ඒක තමයි බිත්ති ටික. දේශපාලනය හරියට ක්‍රියාත්මක වෙනවා අත්‍යවශ්‍යම හොඳයි. ආර්ථිකය හරියට ක්‍රියාත්මක වෙනවා බිත්ති ටික හොඳයි. නම් අධ්‍යාත්මික දර්ශනය ගහන්න පුළුවන් වහලේ. ඒක තමයි වහලේ. උදාහරණයක් ඇරෙන්න බුදුහාමුදුරුවෝ කූට සූත්‍රේ අත්‍යවශ්‍යම බිත්ති ටික වහලේ. සීල සමාධි ප්‍රඥා. ඒක තමයි ගහන්නේ. එතකොට අපි අපේ දූ දරුවන්ට මේ අධ්‍යාත්මික ගුණ වගාව ගැන කියලා දෙන්න හදනවා. චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙන්න හදනවා. තිලක්කණය ගැන කියලා දෙන්න හදනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියනවා. පටිච්ච සමුප්පාදය ගැන කියනවා. මේ ඔක්කොම කුසල මූල කියනවා. අකුසල මූල කියනවා. මේ සියලු දේවල් ගැන කියලා දෙනවා. වැඩක් තියෙනවද? දැන් රට හොඳට දැනගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපේ ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව දිගින් දිගටම බණ කියනවා. ලංකාව තරම් බණ කියන පිරිත් කියන රටක් ලෝකෙ කොහෙවත් නැහැ අතර. දැන් රට හොඳ දැනගෙන තියෙන්නේ නැහැ. ඒතර වැඩක් තියෙනවද? නැහැ. ඒ කියන්නේ අපි මොකද්ද කරන්නේ නැත්තේ? අත්‍යවශ්‍යමයි බිත්ති බාඳින්න නැතුව වහල ගහන්න හදනවා. අපි කට්ටියම එක්ක අහුවෙලා ගහන්න හදනේ වහල. ඉතින් වදින්නේ නැහැ. වහල ගහන්න බෑ. ඇයි අත්‍යවශ්‍යමයි බිත්ති නැහැ. අත්‍යවශ්‍යමයි බිත්ති පැත්තකින් තියලා වහලයක් ගහන්න හදනවා. ගැහුවායි. අපි ඔක්කොම මේ වහලේ ගහන බාසුන් නෑලා ටික. එක්කව වෙලා ගහනවා වහලේ. හැබැයි මේක කඩලා යනවා. වැඩක් නෑ, ලීක් වෙනවා. දෙදරනවා. ඇයි? අත්‍යවශ්‍යමයි බිත්තියයි නෑ හරියට. ඒකෙහිඳ තමයි අපි ඇත්තටම කොළඹ දරුණු බෞද්ධ සංගමය හරහා මේ වෙනකොට මේ වගේ වැඩසටහන් කරලා රට හැමතැනම මේ වගේ සංවිධානය කරලා කරනවා. මොකද මේ රට හරි තැනකට දාන්න ඕනේ. හරි තැනකට දාන එකේ වගකීම තියෙන්නේ අපිට. ඒක දාන්න නම් බෞද්ධ දර්ශනයේ තියෙන සමාජ පැතිකඩ. සමාජ භාවිතයේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ.